ගන්න පුළුවන් නම් අපිට ගැරන්ටි කරලා කියන මට ෂුවර් මේ මිනිස්සයා මිනිසුන්ගේ ඡන්දය පාලලා දෙන්නේ නැහැ. ෂුවර් මේ මිනිස්සයා හෙට පගාවක් ගන්න නැහැ. ෂුවර් මේ මිනිස්සයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පර්මිට් එක ඉල්ලන්නේ නැහැ කියලා මේ රටේ මිනිසු ඡන්ද දෙනවා. තාත්තා රජ කරයි කියලා පුතාට රජකම දෙන්න ලී කුවන් යූලා නැහැ අපේ රටේ. අපි මානසිකත්වයේ හැදුවා ඒ වගේ තියෙයි කියලා 69 ලක්ෂයේ රැවටුණාම ඒකෙන් එක්කෙනෙක් මම. ඒ නිසා 69 ලක්ෂයටම දොස් කියන්න දෙපා. මිනිස්සු එක් මේ රටේ ඉතුරු ඔක්කොම දෙවිසු පහම ගෙදර යවන්න ඕනයි කියපුවා. ඊළඟට අපි කොහොමද අපේ අරමුණට යන්නේ? අපි ඉස්සල්ලාම යථාර්ථවාදී වෙනවා. අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. උදාහරණයක් හැටියට කිව්වොත් සරලව අපි එක වසරේ ඉඳන් 10 වසරට ඉස්කෝලේ ගියත් අපි ජයග්‍රහයි කියන්න බෑ. අපි 10 වසරට D8ක් ගත්තත් අපි ජයග්‍රහයි කියන්න බෑ. අපි අවුරුද්දක් A level කළා. ඒක හරියට පාස් වෙලා අපි විශ්වවිද්‍යාලයකට යන්න හැමෝම නිදාස අධ්‍යාපනයේ. එතකොට අපිට කියන්න පුළුවන් අපි යම් ජයග්‍රහණයක් ගත්තා කියලා. අරගලේ ප්‍රතිඵලය වුණේ අන්තිමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම නම් අරගලේ ෆේල්. ඒක ඉස්සල්ලාම අපි තේරුම් ගන්න ඕන. මොකද මං හිතන්නේ කාගේවත් අරමු උනායි කියලා ඡන්ද 15000ක් ගන්න බැරි වෙච්ච මිනිස්සෙක්ව ජනාධිපති කරන්න. ඉස්සල්ලාම ඒ අපි අතාරදෙට මුණ දෙන්න ඕන. දෙවෙනි කාරණේ මම කියනවා අර අන්දරේ කියපු කතාවක් තිබ්බා. අර ගල අන්දරේ ගල ගිහිල්ලා දාන්න මගේ කල උඩින් තිබ්බොත් මම ගිහිල්ලා තියනවායි කියනවා. බලය ගන්නවයි කියන එක තමයි දේසි වැඩේ. පාලනය කියනවයි කරන එක තමයි අමාරු වැඩේ. බලය ගන්න ස්ට්‍රැටජි එකක් වැඩ පිළිවෙලක් හදා ගන්න බැරි නම් අපිට බලය රැකගෙන ආණ්ඩු කරන්න බෑ අවුරුදු පහක්. ඒ අදාත්තයටත් අපි මුහුණ දෙන්න ඕන. අද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තියාගන්න කියලා මෙතුමත් කිව්වා. අපි දැක්කා රංගේ බණ්ඩාර කියනවා තව අවුරුදු දෙකක් රනිල් වික්‍රමසිංහට ඉන්න දෙන ජනමත විචාරණයකට යන් කියලා. මම කියනවා රංගේ බණ්ඩාරට මේ රටේ මිනිසුන්ට මොලේ අමාරුවක් නැහැ. රනිල් වික්‍රමසිංහ තව අවුරුදු දෙකක් තියාගන්න ජනමත විචාරණකින් ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. මේ රටේ මිනිස්සු දැන් කියන තර්කය තමයි රනිල් තමයි අර්ග කරේ, පෝලින් නැති කරේ, බඩු මිල අඩු බඩු තියෙන තත්ත්වයකට ගිහින් අද පෝලින් නැත්තේ මොකද? අද පෙට්‍රල් මිල කීයද? අර කිව්වා කලින් ඒ කාරණාව. ඉතින් රනිල් කරපු වෙනසක් නැහැ. එකම දේ ඕනෙම දෙයක් කැන්සර් එකක් හැදුනත් හදිච්ච හැටි කලබල වෙනවා. ටික කාලයක් යනකොට කීමොතෙරපි දෙනවා. ඒක සස්ටේන් කරගෙන යනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ මොකද රනිල් බඩේට ඇවිල්ලා අදට අවුරුදු එකහමාරක් දෙකක් වෙලත් අපි බංකොලොත් භාවයෙන් නිදිලා නැහැ. අපි අදටත් බංකොලොත් අපේ ණය ගෙවා ගන්න බෑ. අපි IMF එකට යෝජනා කරනවා තව අවුරුදු 4ක් අපිට දෙන්න කියලා. ණය ගෙවන්න නැතුව ඉස්සරහට යන්න. ඕක කරන්න අපිට ওই වගේ නායකයෙක් ඕනේ. රනිල්ට බෑද? ඇත්ත කතාව ඒක. රනිල්ට වෙන පේන්නේ නැහැ විකල්ප මාර්ග. 2017 ඉඳන් මම විකල්ප ඉවල ඉන්නකොට මම දැක්කා ගොඩක් විද්වතුන් ඒ වගේම වෙනසක් කරන්න හිතන කණ්ඩායම්. ඒ හැමෝම කතා කරේ අපි වෙනසක් කරන්න ඕනේ. ඒගොල්ලන් ගාව ගොඩක් හොඳ අදහස් තියෙනවා මේ රට දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි බලය ගන්න බයයි. මම කියන්නේ අපි ලිපේ තියෙන දෙයක් හරි මැණිකක් තියෙනවා ලිපාස්සට අත දාලා පුච්චන අත පුච්චගෙන ඒ ගල ගන්න ලෑස්ති නැත්නම් අපිට බලය ගන්න බෑ. අපි 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 අත අත් දෙකෙන් රෙදිකාල්ලක් නැතුව ගිනි ගන්න තාක්ෂයක් අල්ලන්න අපිට බැරි නම් අපිට බලය වෙනස් කරන්න බෑ. ඉන්න පාලනයට අපි ගැන හිතන්නේ නැතුව අපිට මොන අභියෝගයක් ආවත් අභියෝග කරන්න බැරි කණ්ඩායමක් එක්ක බලය ගන්න බෑ. කතා කර කර ඉන්න පුළුවන් විතරයි. ඉතින් ඒ හින්දා මම කියනවා මේක ඒකාරූපී සමූහය හිතනවා නම් ඊළඟ පාර බලය ගන්න කියලා කරුණා කරලා බය පැත්තකින් තියලා අභියෝග රිස්ක එක අරගෙන ඒ රිස්ක එකට හිර යන්න පුළුවන් තව ටික දවසකින්. නැත්නම් පාර යනකොට වෙඩිල්ලක් ගන්න පුළුවන්. මොකද ඒක වෙන්නේ මේ පාලනය අල්ලගෙන ඉන්න ඒක බදාගෙන ඉන්න පෙරේත තත්ත්වෙ හින්දා. ඉතින් ඒක හින්දා මම කියනවා ඒ බය නැති කරගත්තේ නැත්නම් මේ ඒකාරූපී සමූහයට කවදාවත් ওই 225ත් එක්ක ඇපිලා ගෙදර යවන්න බෑ. සල්ලි කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මම අහනවා මෙතන ඉන්න මෛත්‍රී ගුණරත්න සාලි මහත්මයා ඉන්නවා. මම අහනවා පුළුවන් කමක් තියෙනවද පාර්ලිමේන්තු ඡන්දයකට අපිට ඕන 225 දොරගන්න 296 දෙනෙක් මම දන්න තරමේ. ඒ 296 දෙනාට ගැරන්ටි කරලා මිනිස්සු 296ක් හොයාගන්න බැරිද තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි මේ ලොකු කතා කතා කරාට අපිට පාර්ලිමේන්තුවේ දිස්ත්‍රික්ක ටිකටයි ජාතික ලයිස්තුවටයි ඒ දාන්න ඕන අමතර කට්ටියත් එක්ක 296ක් නැහැ. 296 හොයා ගන්න පුළුවන් නම් අපිට ගැරන්ටි කරලා කියන මට ෂුවර් මේ මිනිස්සුන්ගේ ඡන්දය පාවලා දෙන්නේ නැහැ. ෂුවර් මේ මිනිස්සු හෙට පගාවක් ගන්න නැහැ.
ෂුවර් මේ මනුස්ස පාර්ලිමේන්තුවට ගිහිල්ලා පර්මිට් එක ඉල්ලන්නේ නැහැ කියලා මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙනවා. අපිට එහෙම බැරි කොට අපි කම්කින් මම තව කාරණයක් කියලා මේ ඒකාරුක සමූහ ඉදිරියට ඇවිල්ලා කියන්න මේ රටේ අවංක මිනිස්සු ඉන්නවා නම් ඒ වගේම Tamanට වෙනසක් කරන්න පුළුවන් කියලා Tamanගේ විශ්වාසයක් තියෙන මිනිස්සුන්ට ඉස්සරහට එන්න එහෙම ආවොත් විතරයි මේ වෙනස කරන්න පුළුවන් කියලා මම අන්තිමටම අහනවා රනිල් ඕන කියලා කියන රනිල්ට විතරයි පුළුවන් කියලා කියන මිනිස්සුන්ට රනිල් එක්සත් ජාතික පක්ෂය අවුරුදු 40ක් නායකත්වයේ හිටියා එක දෙවනි කළ නායකයෙක්වත් හදලා නැද්ද හෙට රනිල් මලොත් මොකද වෙන්නේ මම අහනවා ආයි පෝලිං හැදෙයිද ආයි බඩගින්න ඉන්න වෙයිද ඒක හින්දා මම කියනවා රනිල් මැරුණොත් වෙන ප්‍රශ්නයටත් මූණ දෙන්න කියලා හිතලා ඡන්දෙට දෙන්න ආයි ඔය හොරුවෙක්වත් පාර්ලිමේන්තුවේ වන්න පයි කියලා තුති consortium of like-minded people mama vinadi hatra pahakin mage kathawa mama pædili kirima avasan karanawa api kochchara tattweta wætila thiyenoda kiwwot minissu epa karapu minissu paraddapu minissu tuchcha vidiyata ape saamaanya wacana kiyana oba kiyanne poda respect ekak oba apita epa obe pakshet apita epa කියන නායකයින් අද අපිව පාලනය කරන අපේ ජනපති අපේ ජනපතිගේ කාර්ය මණ්ඩලේ ප්‍රධානි මම මේ පුද්ගලිකව ගහන්නේ නැහැ වරදව තේරු ගන්න එපා හිත අනිද්දා මම ඊයේ කිව්ව කතාවක් අපිව දුස්සන්න බැරි නැහැ ඒ නිසා මේව සාක්ෂි තියගෙන ඉන්න ඕනේ අපි කිව්වේ රට වෙනුවෙන් ක්‍රමයක් ඒ වගේම තව කට්ටිය ඉන්නවා චෝදනා ලැබපු මානසිකත්වයෙන් සමහර විට අර අපේ තියෙන මොලේ තියෙන සෙන්සර්ස් මැකිලානවා ඩේටා මැකිනවා වගේ ප්‍රකාශ කරපු කට්ටිය අපිව පාලනය කරනවා ඇත්ත කතාව ඕක අපි මෙතන ඉන්න බුද්ධිමතුන් සංවිධාන ගරුතර ස්වාමීන් වහන්සේලා හිටියා ඒ වගේම රණවිරුව ඉන්නවා නමුත් අපිට වෙලා තියෙන වැඩි පරද්ද මිනිස්සු එපා කියපු කට්ටිය අපි පාලනය කරනවා අපි දත් මිටි කන්න ඇතුව hina වෙලා අපි අර දත් මදින පේස්ට් වලට දෙන ඇඩ්වර්ටයිස්මන්ට් වගේ අපි ඒ ඒ කට්ටියගේ පිටිපස්සේ සර් ජනාධිපති අතිගරු කියන්නේ එපයි කියලා දිනවා ඒ නිසා ගරු ඒ වගේ කතා කරන කට්ටිය අපි පාලනය කරනවා නමුත් අපි එහෙම කරලා පුළුවන්ද අපිට මේ මෛත්‍රී ගුණවත් මහත්තයා කියපු දැක්ම සහ අනිත් සංවිධාන ඇවිල්ලා ඉන්න තත් කට්ටියගේ දැක්ම යන මගට බහින්න අපි කල්පනා කරන්න ඡන්දයක් එනකොට අපිට ලං වෙන මිනිස්සු නැහැ ඡන්දයක් එනකොට කවුද දෙන්නේ හාල් කිලෝ 10 20 ගැන කතා කරනවා හාල් කිලෝ 10 20 පුළුවන් නම් තමිල්නාඩුව වගේ මාසෙකට කිලෝ 10 කිලෝ 20ක් නිකන් දීලා බලන්නකො මාසෙකට නෙමෙයි අවුරුද්දෙම ඒ රජයේ තියෙන කන් දෙනවා දවල් කෑම නිකන් දෙනවා අපිට එහෙම නැහැ අවුරුදු 10ක් හොරකම් කරන්ඩ බලපත්‍රය දෙන හාල් කිලෝ 10ට විකිනෙන තමුන්ගේ ගෙවල් වල ඉන්න කට්ටිය උකසට තියෙන සමාවෙන්න ඕනේ ශ්‍රී ලාංකික ජාතියක් වඩ පත් වෙලා ඉවරයි මම නම් මගේ ළමයිට කියලා තිනවා කියන්න කනගාටුයි හැකියාවත් ඉන්න නිසා රට ගිහිල්ලා කොහේ හරි රට හැදෙනකන් ඉඳෙයි කියලා හේතුව රට හදන්න උදව් කරන්න වගේ තාත්තා ඉන්නවා ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න ඒ නිසා ඒ වගේ තත්වයකට අපි වැටිලා ඉන්නවා ඇත්ත කියන්න ඕනේ මේ අපේ රට ආදරේ අපේ මාතෘභූමියට ආදරේ නමුත් ඒගොල්ලන්ට එක දෙයක් මම කියනවා රට වෙනුවෙන් කරන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලොන්ගේ ඉගෙනුම අවසන් කරලා ව්‍යාපාරයක් හරි ජොබ් එකක් හරි කරනවා නම් රටට ඩොලර් ටිකක් යවන්න අපි ඉංගන රටක් බවට පත් වෙලා තියෙනේ පත් කරිවම අපේ පංගුවක් තියෙනව නැහැ කියන්නේ මමත් කීප දෙනෙක් එක්ක වැඩ කරා ඒගොල්ලෝ වැරදි මාර්ගයේ යනකොට ජාතිවාදී මාර්ගයේ ආගම්වාදී මාර්ගයෙන් යනකොට එළියට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියලා අද දෙයියන්ගේ පිටයි පණ පිටින් ඉන්න එකත් ලොකු දෙයක් හේතුව මගේ යම් පී නොදැන්වත්වම සිද්ධ වෙලා ඇති ඒකෙන් තමයි දෙන්නේ මුස්ලිම් භක්තිකේ කටල සදකා දෙන එක කියනවා අපි ඒක තමුන්ට එන හරිම අදෘශ්‍යමාන විපාක වලින් බේරනවා ඒ වගේ දේවල් වලින් තමයි බේරලා තියෙන්නේ මිනිස්සු වෙනින් කතා කරපු නිසා අද කාටවත් තාත්තා රජ කරයි කියලා පුතාට රජකම දෙන්න ලී ක්වාන් යූලා නැහැ අපේ රටේ අපි මානසිකත්වයේ හැදුවා ඒ වගේ තියෙයි කියලා 69 ලක්ෂයේ රැවටුණාම ඒකෙන් එක්කෙනෙක් මම ඒ නිසා 69 ලක්ෂයටම දොස් කියන්න එපා 58 ලක්ෂයකත් යහපාලනය ගෙනල්ලා රැවටිච්ච කට්ටියක් ඉන්නවා ඒවලට වැඩ කරපු කට්ටියක් ඉන්නවා ඒ නිසා ඒගොල්ලන්ට දොස් කියන්න එපා මිනිස්සු වශයෙන් අපි රැවටිච්ච ජාතියක් නමුත් දැන් ඇති මේ තත්වෙන් අපිට ගොඩ එන්න බැරි නම් ජීවිතේට අපේ රට ගොඩ එන්නේ නැහැ අවුරුදු 15කට නම් සංවර්ධනයක් මට නම් පේන්නේ නැහැ මේ කට්ටිය හිටියනම්
225න් අඩුම තරමේ 175ක් 175ක් හරි 165ක් ගෙදර යවුවේ නැත්තම් රට හදන්න එක සිහිනයක් විතරයි. මේ වගේ කොන්සෝටියම් හැදිගෙනේයි කවිනාඩියක් තියෙනවා. ඒ ටික කවදාවත් අපිට හදන්න බැරි වෙනවා. මම කියන එක සමහර කට්ටිය පිළිගන්නෙත් නැතුව ඇති. සමහර කට්ටියට පොඩ්ඩක් මනස වේදනාකාරී ඇති. මට තියෙන වේදනාව මට මේ වගේ අවස්ථාවක තමයි කියන්න පුළුවන්. හේතුව සමහර වචන අපිට මාධ්‍ය ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්න තහනම්. ඒක සදාචාරාත්මක නැහැ. අපේ සදාචාරාත්මක භාවය අපි තියන් ඉන්න ඕනේ අපේ තියෙන සිතුවිලි වල. අද රංගේ බණ්ඩාර කියන ලේකම් කෙනෙක්. එයාවත් ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒගොල්ලෝ කියන අවුරුදු දෙකකට කල් දහන්දලු ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු මැතිවරණ එකක් නම් හිඟා කාලා පෙරදිලා තුච්ච වෙලා කටුකන ඉතුරු වෙන රටක් විකුණන්නද ඒගොල්ලෝ අවුරුදු දෙකක් ඉල්ලන්නේ. මේකටත් නිහඬ වෙලා හිටියානම් මේ වගේ සංවිධාන අපි වැඩක් නැහැ. ඒ කියන්නේ අපිට කොහෙද පෙරදිච්ච ලේකම් කෙනෙක් කියන අවුරුදු දෙකක් කල් දාන්න පාර්ලිමේන්තුවට මෙයාව නිවුස් එකක් දානවලු රෙෆරන්ඩම් එකක් දාන්න අවුරුදු දෙකකට මේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය. මගේ අදහස පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් තමයි රටට දැක්මක් තියෙන්නේ. නැත්නම් අපේ කට්ටිය තියෙන පොඩි දෙයක් ජනාධිපතිවරයා කවුද කියලා එතනට අපි ඇලෙනවා. ඒ වගේම ජාතිය නමින් ආගමක නමින් දේශපාලනයකට මොනම ජාතිය වුණම ආගමේ වුණත් ඒ කටියෝ ප්‍රතික්ෂේප කරන්නේ. ඒගොල්ලෝ නිසා තමයි අර ඉම්බැලන්ස් එකක් ඇති වෙන්නේ. හේතුව ඒගොල්ලෝ ඩොමිනේට් කරනවා. ඒ නිසා ඒ වගේ දේවල් අපි හදාගෙන ඉස්සරහට යන් පැරදිච්ච කට්ටිය අපිව රජ කරලා අපි පිටකොන්ද නවාගෙන ඉන්නවයි කියන්නේ අපි කොච්චර ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න ඕනේද? කොච්චර අපි කැපවීම කරනවා? ඒ නිසා ඔවගේ නිවටෙන් වෙලා මට නම් ඉන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මාත් එක්ක ඔයගොල්ලෝ ඉඳි කියලා. ඒ විදිහම අපේ තීතින් එක අපේ විෂන් එක හරියට ගෙනියන්න තමයි ඕනේ. මම මොන ආගමද මොන ජාතියද ඒක අදාල් නෑ. නමුත් මම මා බලන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට. මම ශිරාල් ජිනුස් ඔබ සුදි මේ අවස්ථාව ලබා දෙන්න. ඒක ජය වේවා.